ग्राम्य निवास इधिकरियम सह गोडनगिरि द्रव्य कर्मांत प्रवर्धन राज्य अमात्यांशवे इदिरी सलसुम पिलिबंदव जनाधिपति कार्यालय साक्षात्कारवक पवत्तुना पारवल विशाल प्रमाणयक हदनवा ब्रिजस विशाल प्रमाणयक हदनवा गेवल दैन हदनवा वाटर प्रोजेक्ट्स तियनवा वेव हदनवा प्राइवेट सेक्टर एक उना क्वालिटी एक नै नै वडाक बार दुन्नम हमदाम यान अर पार दम मास कियद ඒක පොඩ්ඩක්වත් හදන්නේ නැහැ. දැන් ඒක ගවර්න්මන්ට් නෙමෙයි. කොන්ට්‍රැක්ටර්ස්ලා ඔක්කොම ප්‍රයිවට් සෙක්ටර් එකට දීලා තියෙන්නේ. හැබැයි වැඩ කරන්නේ නැහැ. මේක තමයි මේ අපේ මුළු රටේම තියෙන ප්‍රශ්නේ වැඩ නොකිරීම. ප්‍රයිවට් සෙක්ටර් එක වේවා ගවර්න්මන්ට් සෙක්ටර් එක වේවා කරන්නේ නැහැ වැඩ. දැන් මේ කොළඹ වුණත් බැලුවම විශාල බිල්ඩින්ග් ටිකක් තියෙනවා වැඩ නම් යන්නේ නැහැ. ඉතින් මේවා පුෂ් කරවන්න වෙනවා. හැදෙන්න තියෙන බිල්ඩින්ග්ස් ටික හදන්න. ඉබෙවින් අරඹ ඇති සියලු ඉදිකිරීම් කඩිනමින් නිමා කළ යුතු බවත් ආකල්ප වෙනසක් සමග සංවර්ධන පෙරළියකට සූදානම් විය යුතු බවත් සියලු පාර්ශවයන්ගෙන් ජනාධිපතිතුමා ඉල්ලා සිටියා. එසේම උතුරු පළාතේ සුබසාධන කඳ උරු 22ක වෙසෙන අවතැන් වූ පවුල් 409ක් නිවාස තන නැවත කඩිනමින් පදිංචි කිරීමට පියවර ගන්නයිද ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් ලබා දුන්නා. රට පුරා පවුල් 526,000කට අධික සංඛ්‍යාවකට වැසිකිලි පහසුකම් නොමැති බව එහිදී ආර්ථික පුනර්ජීවනයේ පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා. ඔහු පැවසුවේ සනිපාරක්ෂක පහසුකම් සම්පාදනය කලිනම් කරන ලෙසයි. මේ අතර සුළු හමබ්දි පරිමාණ තේකම්මල් හිමියන් සහ අපනෙනකරුවන් සමග අද දහවල් ජනාධිපති කාර්යාලයේදී තවත් සාකච්ඡාවක් පැවැත්තුණා. එහිදී ජනාධිපතිවරයා තේ කර්මාන්ත ශාලාකරුවන්ගෙන් ඉල්ලා සිටියේ දීර්ඝ කාලයක සිට ලොව සියලු රටවල් අතර ඉමහත් ආකර්ෂණයට ලක්ව ඇති සිලොන් ටී නාමයට හානි වීමට ඉඩ නොතබන ලෙසයි. දේ ෆැක්ටරි සල්ලා සීනියෙක් කැල්ලුවා තා මොනවද කැල්ලුවා මෙහෙම කියලා පත්තරේ විශාල වශයෙන් ආටිකල්ස් ගියා. ඉතින් මේව ගියාම මේක යනවා මේව එම්බසීස් බලනවා. ඒක ඊට පස්සේ ඒගොල්ලන්ගේ රටවල් වලට යවනවා. එතකොට අපේ තේ මාකට් එක සම්පූර්ණයෙන්ම නැති වෙලා යයි. සිලොන් ටී කියන එක සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕනේ. කිමිකල්ස් ගේන තැන ඉඳලා ට්‍රේස් කරන්න ඕනේ. එතකොට අපි දන්නවා මොකටද යන්නේ කියලා. සීනි උණක් විශාල තුග ගෙනියනවා නම් එහෙම ඒවා මුල ඉඳලාම ට්‍රේස් කරලා ඒ මිනිසුන් අප රෙස් කරන්න ඕනේ. මොකද මේකෙත් වෙන ඩැමේජ් එක විශාලයිනේ. මේක කොහේ හරි ඉන්න මුදලාලි කෙනෙකුට බිස්නස් නැති උණයි කියලා අපිට මුළු රටක ආදායම රටක නම නැති කරන්න බෑනේ. ඉතින් ඒ ඔය හැම වැරදි තේ වශයෙන් වලින් වෙන වැරදි ඔක්කොම අනිවාර්යෙන් නවත්තන්න ඕන. බාල තේ නිෂ්පාදනයේට ඉඩ ලබා නොදෙන අතර ඒ නොතකා ක්‍රියා කරන කර්මාන්ත ශාලා වසා දමන ලෙසද ජනාධිපතිතුමන් බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. එසේම ජනාධිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට මෙහිදී නියෝග කළේ බුද්ධි අංශයේ සහය ඇතිව අඛණ්ඩව පරීක්ෂණ කර මෙවැනි ආයතන වැටලීමට ක්‍රියා කරන ලෙසයි. මේ අතර COVID-19 වසංගතයේ හමුවේ දැඩි ජීවිත අවදානමක් සහිතව සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සංකේතාත්මකව නිල යතුරු පැදි බෙදා දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. මෙහිදී සේවා කාලය තුළ යතුරු පැද නොලැබුණු දිවයින මාවරණය වන පරිදි තෝරාගත් සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශ 26ක සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 749 දෙනෙකු සහ ප්‍රමුඛතා පදනමින් තෝරාගත් තවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 56 දෙනෙකුට යතුරු පැති බෙදා දෙනු ලැබුවා.